ඊයේ දවසේ ඔස්ට්‍රේලියාව කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු මුත්තය මුරලිදරන් මහතා පල්ලකල ක්‍රීඩාංගණයේදී යම්කිසි ආකාරයක හැසිරීමක් සිදු වෙලා තියෙනවා. ඌ ඒ කියන්නේ අවසරකින් තොරව ක්‍රීඩාංගණයට පිවිසලා ඒ පුහුණු විලෙන්වර නිරතුණාලු. ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ගේ සමග යම්කිසි විවාදයකට පැටලිච්ච බව අපිට දැනගන්න ලැබුණා. ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිතුමා වශයෙන් ඔබතුමාගේ මතය මොකක්ද ගන්න පියවර මොකක්ද? මේ පිළිබඳව ප්‍රශ්න දෙකක් තිබිලා තියෙනවා. එකක් චරිත්සේනක මහත්මයා පැමිණිලක් කරලා තියෙනවා, ඔහුට බැන වැදලා තියෙනවා කියලා. ඒ වගේම දෙවෙනි එක ක්‍රීඩාංගණයේ පුහුණු කටයුතු වලට අපි අවසර දුන්න නැති අවස්ථාවක අවසරයක්ින් තොරව ක්‍රීඩා පුහුණු කටයුතු ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වුණා කියලා. මේ කරුණු දෙක පිළිබඳව අපි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුවත් කරලා තියෙනවා කරුණාකාරීත්වයට. ඒ ඒක අපිට නොවිය යුතු දෙයක්. ඒ වගේම අපිට ඉතාම කනගාටුයි. ඇත්තටම අපි බොහොම මහන්සියක් දරලා බේරගත්ත ක්‍රීඩකයෙක්. අපි ඔහුව ක්‍රීඩා කරන්න තුන් වතාවක් ඔහුට ඔහුව බේරගත්තා. ඊට පස්සේ දැන් අපිට ලොකු පීඩනයක් තියෙනවා මේ වැනි ක්‍රීඩකයෙක් වෘත්තිකත්වයේ පැත්තෙන් බැලුවොත් ඔහුට පුහුණුකරුවෙක් හෝ වශයෙන් නේලීමේ ලොකු අර්බුදයක් නැහැ. නමුත් මෙතන තියෙන්නේ ඉතින් හිටියා ගිය අපේ ගම සහ සදාචාරාත්මය පිළිබඳ ගැටලුවක්. ඉතින් මං හිතන්නේ මේ තරංගාවලිය අපි දැන් නම් කරන්නේ වෝන් මුරලි තරංගාවලිය කියලා. දැන් එතකොට ඒකෙම අපි රටවල් දෙකකට තිබිච්ච අවස්ථාවක් තමයි මුරලි වෙනුවෙන් වෙන් කරන්නේ. ඒක ඉතින් මුරලි මං හිතන්නේ මුරලිටම කරගන්න ප්‍රශ්නයක් තමයි මේක ඔහුට කරගන්න. මොකද මට මතක එකපාරක් මහනුවරට ඔහු ආපු වෙලාවේ අපිට පැය 4ක් විතර ගියා ප්‍රේක්ෂකයන් එක්ක. ඔහුව අපි දැන් මට මතකයි මේ ට්‍රක් එක දාගෙන පිළි අරගෙන බොහොම ආදරෙන් වැළඳගත්තා. මේ ඔහුගේ නිජ නැත්නම් ඔහුගේ ගම. ඉතින් නුවරටම ඇවිල්ලා පැල්ලේ කැලේදී තමන්ගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමට මුරලිටම පුහුණු කටයුතු කරන්න වෙලා තමන්ගේ ගමේදීම අපේ ලංකාවේ කණ්ඩායමට ප්‍රතිවිරුද්ධ පුහුණු කටයුතු කරන්න වීම ගැන වෘත්තිකත්වය කෙසේ වෙතත් අපේ පැත්තෙන් බැලුවම අපට ලොකු හිතයාමාවක් තියෙනවා. ඉතින් මේක මට හරි මට කියන්න තියෙන්නේ මං හිතනවා මුල්ලිටයි මේක දීර්ඝකාලීන පාඩුව අපිට නෙවෙයි. අපි මුරලිල 10 දිනක යාපැත්තෙන් බෝල් කරත් අපිට දැන් මුරලි හිටපු ක්‍රීඩකෙක් පමණයි. අපි අපේ කණ්ඩායම හදනවා ඔස්ට්‍රේලියාව පරද්දන්න.